තමයි අපේ අලුත්ම YouTube channel එක. මේක නම තමයි CJR Electronics. මේක ප්‍රධානම ටාගට් එක වෙන්නේ ඔයාලට ඉතාම සරලව ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් හදන හැටි කියලා දෙන්න. එක අපේ ප්‍රොඩක්ට්ස් ගොඩාරියක් තියෙනවා. මේ අපි ගත්තත් LDR සර්කිට් කියන එක. මේ LDR සර්කිට් කියන පැකට් එක ඇතුලේ මේ වගේ LDR printed circuit board එකක් බොහෝ විට ඒකේ transistor එකක් මෙහෙම set කරලා තියෙනවා. ඒත් එක්කම මේ වගේ LEDs 3ක් මේ වගේ LDR එකක් සහ මේ වගේ resistor එකක් තියෙනවා. මේ resistor එක බොහෝ විට 22k නැත්නම් 27k වගේ වෙන්න පුළුවන්. මේකට දණ්ඩනක ලග්න ભેදයක් නැහැ. LDR එකටත් ඔයාලා දන්න දණ්ඩනක ලග්න ભેදයක් නැහැ. ඔයාලට circuit board එකට ඕන ආකාරයකට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් LED එකට දණ්ඩනක ලග්න ભેදයක් තියෙනවා. ඔයාලට පේන ඇති මේකේ දිග පින් එක මේක පොසිටිව්, ඒ කියන්නේ ධන කොට පින් එක ඍණ වෙනවා. ඒත් එක්කම ට්‍රාන්සිස්ටර් එක ගත්තොත් ඔයාලා ඒකත් පොඩ්ඩක් මතක තබා ගන්න. මේ ට්‍රාන්සිස්ටර් එක C828 කියන ට්‍රාන්සිස්ටර් එකක් නම් මේ පැත්තේ එමීටර්, මැද කලෙක්ටර්, මේ පැත්තේ පින් එක බේස් විදිහට තමයි මේ පින් තුන සෙට් වෙන්නේ. එමීටර්, කලෙක්ටර්, බේස්. එතකොට ඒත් එක්කම මේ printed circuit board එකට බොහෝ විට transistor එක set කරලා තියෙනවා. එහෙම set කරලා නැත්නම් base එක මේ LDR කියන පැත්තට එන ආකාරයට, ඒ කියන්නේ emitter එක LED පැත්තට set වෙන ආකාරයට අපි set කරගන්න ඕනි. emitter, collector, base. එතකොට ඒත් එක්කම LDR කියලා තියෙන place එකට මේ LDR එක මේ pin දෙකට මෙහෙම දමලා මෙතනින් අපි සෝල්ඩින් කරගන්නෙමු ඊයන් තියලා. ඒත් එක්කම රෙසිස්ටර් එක මේ 22k කියලා තියෙන ප්ලේස් එකට මෙන්න මෙහෙම දමන්නලා අපි එකක් සෝල්ඩින් කරගනිමු මෙන්න මේ ආකාරයට. ඒත් එක්කම LED මතක තියාගන්න, LED පොසිටිව් වෙන්නේ ට්‍රාන්සිස්ටර් එක පැත්තට, දිග පින් එක කොට පින් එක පහළට මෙන්න මේ ආකාරයට. LED 3ක් අපිට මේ බෝඩ් එකට සෙට් කරගන්න පුළුවන්. දැන් අපි මේ ටික සෝල්ඩරින් කරගනිමු. තෙරලා පින් එක මුලට බවුත් එක තියන්න. ඊළඟට ඊයන් කෑල්ල මෙහෙම පින් එකට බවුත් එකට අල්ලන්න. ඊට පස්සේ ඊයන් කෑල්ල අරගෙන බවුත් එක ගන්න. පින් එක මුලට බවුත් එක තියන්න, ඊයන් කෑල්ල මෙහෙම අල්ලන්න, ඊයන් කෑල්ල අරන් බවුත් එක ගන්න. ඉතාලම ලස්සනට ඔයාලට මේ ආකාරයට ඊයන් ඩොට්ස් ටික තියාගන්න පුළුවන් වේ. මේ ආකාරයට ඔයාලටත් පුළුවන් ඔක්කොම පින්ස් ටික ඉතාම හොඳින් සෝල්ඩින් කරගන්න. ඊට පස්සේ මේ දිග වැඩි නිසා මේ පින් එක අපිට පුළුවන් නේල් කටරයක් හරි නැත්නම් මේ වගේ වය කටරයක් හරි යූස් කරලා කට් කරගන්න. දැන් අපි ඒ අනවශ්‍ය පින් ටික ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා 3V පොසිටිව් සහ නෙගටිව්. ඒ කියන්නේ මෙතනට 3V බැටරි වෝල්ට් 3ක් පොසිටිව් එක, මෙතනට නෙගටිව් එකත් අපිට වයර් දෙකක් පාස් කරන්න පුළුවන්. අපි එකක් පාස් කරගෙන බලමු. අපිට පුළුවන් නෙගටිව් එකට මේ වගේ බ්ලූ වයරයක්, අපි ඉස්සෙල්ලා වයරේ කෙළවරට යන් පොඩ්ඩක් තියාගන්නවා. ඊට පස්සේ පින් ඩොට් එකට යන් සල්පේ තියලා මේ ආකාරය අපිට පුළුවන් වයරයක් පාස් කරන්න. ඒ වගේම රෙඩ් වයරයත් රෙඩ් වයරයට කම්බියට යන් තියාගෙන ඊට පස්සේ ඩොට් එකට යන් තියාගෙන ඔයාලා මේ සර්කිට් එක පාස් කරද්දි තව කෙනෙකුගේ උදව්ව ලබා ගත්තා නම් මම හිතන්නේ ගොඩක් පහසුයි. ටයක් හෝ එහෙම නැත්නම් බහැපු 9 වෝල්ට් බැටරියකින් එහෙම නැත්නම් පවර් පැක් එකකින් වගේ කරන්ට් එක දන්රන හරියට බලලා දෙන්න. දීලා ඊට පස්සේ ඔයාලා බලන්න LDR එකට මේ විදිහට ඩාක් කරන්න. ඩාක් කරාම LED ඔන් වෙනවා. ලයිට් වුණ ගමන් LED ඔෆ් වෙනවා. ලයිට් එක ඩාක් කරලා ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ LDR එක සහ රෙජිස්ටර් ප්ලේස් දෙක මාරු කරවදින් ඔයාලට බලා ගන්න පුළුවන් ලයිට් වුණාම LED ටික ඔන් වෙනවා, ඩාක් වුණාම LED ටික ඔෆ් වෙනවා. ලයිට් සෙන්සර් සර්කිට් එකකට මේක ඩිසයින් කරගන්නත් පුළුවන්.
මේ වගේ බොහොම සරලව හදාගන්න පුළුවන් සර්කිට්ස් ගොඩාරියක් අපි ඔයාලට හඳුන්වා දීලා තියෙනවා. මැජික් සර්කිට් UM66 SPDT DPDT වගේ නයිට් රයිඩර් සර්කිට් වගේ ගොඩාරියක්. ඒ ඔයාලට බුක් ෂොප්ස් වලින් වුණත් මිලදී ගන්න පුළුවන්. ඔයාලට ඉදිරියේදී අපි අපේ අලුත් ප්‍රොඩක්ට්ස් ගැන මේ වගේ වීඩියෝස් දෙන්නම්. ඔයාලා මේක බලලා ඔයාලට මේක ලයික් වුණා නම් ඔයාලා අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න. තැන්ක්ස්.